ගීතිකා ඇල්බම් එකෙන් අපි විශේෂ පෝස්ට් එකක් විදියට මේක ඉදිරිපත් කරන්නේ අපි කලින් පෝස්ට් එකෙන් 40 වෙනි ගීතිකා ඇල්බම් එකේ ඒ ගීතිකා ඇල්බම් එකේ 40 වෙනි පෝස්ට් එක ඉදිරිපත් කරා ඉතින් අපි එයින් මොහොමඩ් රාෆි මෙතිතුමන්ගේ උපහාර ගීතාවලිය එතනින් අවසන් කරා ඊළඟට අපි අපේ මේ ගීතාවලිය තුල මේ ගීතිකා ඇල්බම් එකේ අපි සාකච්ඡා කරන්න අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ಭಾರತයේ පහළ වෙච්ච ඊළඟ අසහාය ගායකයන්න්ගේ සෞන්දර්ය චාරිකාවෙන් තෝරාගත් ගීත. ඉතින් ඒ අසහාය ගායකයන් නැත්තම් මේ මොහොමඩ් රාෆි මෙතිතුමන් සමග ಭಾರತයේ එතුමා ඇතුළු මේ ಭಾರತයේ බිහි වෙච්ච උසස්ම ගායන ශිල්පීන් ශිල්පිනියන් කුලකේ මොහොමඩ් රාෆි මෙතිතුමා සමග කරටකර සිටිය නැත්තම් එතුමාගේ ගී ගායනයට තරඟයක් දීමට තරම් සමීපයේ සිටිය අදටත් සංගීත විචාරකයන්ට නිර්ණය කරන්න පහසුයි මේ කවුද මේ දෙදෙනාගෙන් වඩා දක්ෂ කියලා ඒ තමයි කිෂෝර් කුමාර් කියන ඒ අද්විතීය ගායකයාණන්. ඉතින් එතුමාගේ ජීවන චාරිකාවේ සෞන්දර්ය චාරිකාවේ ගීත තමයි අපි මීළඟට ඉදිරිපත් කරන්න තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒක ඔබේ රස ආස්වාදනය තවත් ඔබේ දැනුම සහ රස ආස්වාදනය දෙකම පුළුල් කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි මේ වීඩියෝ පෝස්ට් එකෙන් මම අවසාන වශයෙන් ඔබට ඉදිරිපත් කරනවා මේ මොහොමඩ් රාෆි මෙතිතුමන් සහ මේ කිෂෝර් කුමාර් මෙතිතුමන්ගේ මේ ගීත වලට ප්‍රවේශ වෙන. දැන් අපි මොහොමඩ් රාෆි මෙතිතුමන්ගේ ගීත අවසාන කළා. දැන් කිෂෝර් කුමාර් මෙතිතුමන්ගේ ගීත වලට ඇතුල් වෙන්න යන මොහොත. ඉතින් ඒ අතර අනාගතයේදීත් ඇතැම් අවස්ථාවල මොහොමඩ් රාෆි කිෂෝර් කුමාර් මේ දෙදෙනාගේ ගීත මින් පස්සෙත් ඔවුන්ගේ උපහාර ගීතාවලියෙන් පස්සෙත් මම ඉදිරිපත් කරන සුදුසු විදියට. නමුත් මෙතනදී අපි මේ දෙදෙනාගේ සංසන්දනාත්මක බව ටිකක් වටහා ගන්න මම මේ වීඩියෝ පෝස්ට් එකට මේක විශේෂ පෝස්ට් එකක් විදියට මම දාන්නේ අංකයක් නැතුව. ඒතකොට මම මේ පෝස්ට් එකට කමෙන්ට් කරනවා මොහොමඩ් රාෆි මෙතිතුමන්ගේ කිෂෝර් කුමාර් මෙතිතුමන්ගේ ඔවුන් සංගීතයෙන් තොරව මියුසික් නැතුව ඔවුන්ගේ පියවි ප්‍රකෘති ස්වරයෙන් ඔවුන් ගායනා කරපු ආකාරය ඔබට ඒකින් ඔවුන්ගේ කටහඬවල තිබෙන ඒ අද්විතීය බව වටහා ගන්න පුළුවන්. ඊළඟට ඔවුන් දෙදෙනා එක්ව විශේෂ ගීයක් ඔවුන්ගේ සංගීත ජීවිතයේදී ගායනා කරන්න සැලැස්සුවා. ඒක සිදු කරේ RD බර්මන් කියන සංගීතඥය. ඔහු මේ දෙදෙනාට එකම ගීය ගයන්න එක චිත්‍රපටයක අවස්ථාව ඇති කරලා එතනින් ඔහු මනින්න උත්සාහ කරනවා කවුද මේ දෙදෙනාගෙන් වඩා දක්ෂ කියලා. ඉතින් එතනදිත් ඒක බොහොම අපහසු තීරණයක් වුණා. නමුත් එතනදී මුලින්ම කිෂෝර් කුමාර් තමන්ම පැවසුවා මොහොමඩ් රාෆිගේ ගායනය මාව ඉක්මවා යනවායි කියලා. ඒ වගේම පාඨක ප්‍රතිචාර රසික ප්‍රතිචාර අතින් බැලුවොත් මම හිතන්නේ මොහොමඩ් රාෆිගේ ගායනය තමයි වඩාත් ඉස්මතු වුණේ. නමුත් සංගීත දක්ෂතාවයේ විචාරය අතින් බැලුවම මේ දෙදෙනා සමානයි සමයි කියලා අපිට කියන්න පුළුවන්. මොකද ඒ තරම් තෝරගන්න අපහසුයි. ඒ බව ඔබට මේ ගීතය මං දීලා තියෙනවා. ඊළඟට දෙදෙනාගේම එක්ව ගායනා කරන ගීතය පිළිබඳ වීඩියෝ ලින්ක් එක ඒක ඒ වගේම ඒ ගීතය අඩංගු චිත්‍රපටයේ කොටසුත් මම මේකට කමෙන්ට් කරලා තිනවා. ඉතින් ඒ අනුව ඒ සියල්ලම මම බ්ලොසම්ස් ෆැමිලි අපේ YouTube channel එකෙන් playlist එකෙන් අරගෙන මම මේකට කමෙන්ට් කරේ. ඉතින් ඔබට ඒ තුලින් මේ ගැන අදහසක් මම හිතන්නේ ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ ගීතිකා වැඩසටහනෙන් මේ සංගීත සෞන්දර්යාත්මක චාරිකාවේ ඊළඟ කොටස කිෂෝර් කුමාර් මෙතිතුමන්ගේ ගීත රසවිඳින්. ඉතින් ඔබ වෙනුවෙන් මම ඉතා කුඩා ගීත කණ්ඩයක් මේ දෙදෙනාම එක්ව ගායනා කළ ඒ ගීත කොටස මම ඔබ වෙනුවෙන් ගායනා කරලා අද ඔබෙන් සමුගන්නවා. මේක ප්‍යාර කා මෝසම් 1969 තිරගත වෙච්ච චිත්‍රපටියට මොහොමඩ් රාෆි සහ කිෂෝර් කුමාර් දෙදෙනාම එක්ව සහ වෙන වෙනම මේක ඉදිරිපත් කරපු සුන්දර ගීතයක්. තුම් බින් ජාව් කහා के दुनिया में आके ओबे
අහිමිව නැත්නම් ඔබෙන් තොරව මා කොහේ යන්නද මේ ලෝකේ ඇවිත් ගත වෙන අවසානයේ තුම්බින් යම්ක තුම්බින් යම්ක कि दुनिया में आके कुछ न भी चाहते ही तुमको चाहते तुम बिन ओ एक तमाई ये सुंदर गीत है जी सा गीत है मैं पहत दिन वीडियो लिंक को लिंक आसे दिन के ला मग मुबेट आराधना करना इनन अपनी ඊළඟ ගීතිකා වැඩසටහනේ නැවත හමුවෙමු ඔබට සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා මම ගීතිකා ඇල්බම් එකෙන් සුරජ් චාමර ස්තුතියි